ඔව් අපි දන්නවා ගහකට වුණත් හරියට ජලය ලැබෙනවා නම් ඒ අවශ්‍ය පෝෂණය පොහොර ටික ලැබෙනවා නම් හිරු එළිය ලැබෙනවා නම් තමයි ඒ ගහ ලස්සනට නිරෝගීව දළු දාලා කොළමල් පල හටගන්නේ. ඒ වගේම තමයි අපේ ශරීරයත් අපිට අවශ්‍ය නිසි පෝෂණය ශරීරයට ලැබුණොත් තමයි අපි නියමාකාරයෙන් අපි කියන එක ධාතු සාර පුද්ගලය කියලා නිය දත් එතකොට හම කෙස් කලඹ මේ දේවල් උසට සරෙන බලක් බරක් තියාගන්න මේ දේවල් හරියට ක්‍රමවත් සැකසෙන්නේ අපිට අවශ්‍ය නිසි පෝෂණය ශරීරයට ලැබුණොත් තමයි. අපි ආයුර්වේදයේ ප්‍රධානම හැම වෙලෙම කතා කරන දෙයක් තමයි අපි බාහිර රූපය ගැන සැලකිලිමත් වෙනවා නම් මේ අභ්‍යන්තර ශෝධනය කියන්නේ අපි දන්නවා අපේ මුත්‍රා මල දහඩිය ඒ දේවල් ශරීරයෙන් බැහැර විය යුතු දේවල් නිසි ආකාරයේ ශරීරයෙන් බැහැර වෙන්න ඕන සහ අපේ රුධිරය විශේෂයෙන් සමත් එක්ක හරි සම්බන්ධයක් තියෙනවා ඒ දේවල් හොඳට පිරිසිදුව තියෙන්න ඕන කියන්නේ ගොඩක් අපද්‍රව්‍ය අපි දන්නවා බොඩි ටොක්සික්ස් ඇති වෙනවා හැම වෙලෙම අපි කන කෑම බීවල් වලින් අපි කරන දේවල් වලින් ඉතින් ගොඩක් වෙලාවට ඒවා ශරීරයෙන් නිසි ලෙස බැහැර වුණොත් තමයි ඒක අපේ හැම ලස්සන නිරෝගීතාවයක් ඇති වෙන්නේ. බාහිර ආලේපන පාවිච්චි කර පමණින් අපි බලාපොරොත්තු වෙන ලස්සනක් නිරෝගීතාවයක් ගන්න පුළුවන් හැම හැරිම තාවකාලික. ඉතින් මේ එළවළු පළතුරු වල දායකත්වය කොහොමද මේ මං කියපු දේවල් වලට? ඇත්තට මේ එළවළු පළතුරු වැඩි වශයෙන් ගන්න කෙනෙක්ට තමයි හොඳට කෑම දිරවීමක් සිද්ධ වෙන්නේ. කියන්නේ හොඳට මල මුත්‍ර බැහැර වෙන්නේ මේ අනිසි ආකාරයෙන් ආහාර ගන්න කෙනෙක්ට. අපි දන්නවා හොඳට එළවලු වැඩියෙන් කන අය ඉන්නවා කෙඳි සහිත ආහාර කෑම ගන්න අයට හොඳට මල ශරීරයෙන් ඉවත් වෙනවා. එහෙම නැත්නම් හැම වෙලෙම අර නොදිරවපු ආහාර කොටස් අපි කියනවා ආමේ කියලා ශරීරය ඇති තැම්පත් වෙන්න බලන. එළවලු පළතුරු වලින් අපිට ගොඩක් මේ මයික්‍රෝ නියුට්‍රිෂන්ස් ප්‍රමාණයක් කියන්නේ කංච ලවණ විටමින් මේ දේවල් ශරීරයට ලැබෙනවා. කියන්නේ අපි දන්නවා විටමින් කේ ඒ ඊ විටමින් ඩී මේ දේවල් ශරීරයට නිසි ලෙස ලැබුණොත් තමයි ගොඩක් වෙලාවට අපේ හැම කොණ්ඩේ දත් වගේ දේවල් කැල්සියම් ෆොස්ෆරස් වගේ දේවල් ඉතා වැදගත් දත් සහනීය ලස්සන තියෙන මේ දේවල් ලස්සනට නිරෝගීමත්ව තියෙන්නේ. පෝෂණය කියන දේ හරි වැදගත්. නිකන් ආවට ගියාට අතට අවුවන දෙයක් කෑමට නිසි පෝෂණය ලැබෙන්නේ නැහැ. ඒ නිසා කන කෑම බීම පිළිබඳව හරි අවබෝධයෙන් කෑම ගන්න එක හරි වැදගත්. බොහෝ වෙලාවට මං හැම වෙලෙම කියන්නේ සමරස ආහාරයත් එක්ක ලස්සන ඉන්න කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම වර්ණ වැඩි ආහාර ප්‍රමාණයක් කරගන්න ඕනේ. ඒකයි අපි දන්නවා කොළ පාට, කහ පාට, රතු පාට, දම් පාට, සුදු පාට මේ වර්ණ වැඩි වෙන තරමට ඒ වර්ණ මගින් අපේ ශරීරයට ලැබෙන පෝෂණ කොටස් වැඩි. ඉන්සා පුළුවන් තරම් එළවලු ආහාරයට ගන්නකොට කෑමක් සකස් කරගන්නකොට වර්ණ පිළිබඳව රස පිළිබඳව සැලකිලිමත් වෙන්න වැඩිපුර වර්ණ ප්‍රමාණයක් අන්තර්ගත කරගන්න ගන්න ආහාර වේලට එතකොට ගොඩක් වෙලාවට අපිට මගහැරිලා යන පෝෂණ කොටස් මයික්‍රෝ නියුට්‍රිෂන්ස් ශරීරයට ලබා ගන්න පුළුවන්. ලස්සනට ඉන්න කැමති කෙනෙක් කරන්න ඕන සමරස රස හයම අඩංගු මధుර අම්ල කටු තික්ත රසය රස අඩංගු එළවලු පළතුරු වැඩිපුර කන්න ඕන. ඒ වගේම වර්ණ විශාල වශයෙන් කියන්නේ වර්ණ ප්‍රමාණය වැඩි වශයෙන් ආහාරයට එකතු කරගන්න ඕනයි ආහාර පළතුරු වර්ග එළවලු වර්ග.